COVID-19 ලෝකේම දරුණු ව්‍යසනයක්ව ඉතාමත් දියුණු රටවලට පවා පාලනය කරන්න බැරි කාලයක ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක් වෙන විදිහට රෝගීය සමාජගත වීම පාලනය කරගෙන ඉතාමත් හොඳින් පහුගිය කාලයේ වෙනකම්ම කටයුතු කරා. COVID වල ස්වභාවය තමයි COVID වෛරස් එකට ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මෙහි අවධානමත් තියෙනවා කොහොමත් COVID මිනිසුන් අතර පැතිරීම ඉතා ඉක්මනින් සිදුවීමට. ඒක තමයි COVID වෛරස් එකේ ස්වභාවය. ඒ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දෙමින් සිටියා. ඒ අතරේ තමයි මිනුවන්ගොඩ සිද්ධිය මතුවලා ඇවිල්ලා අලුත් COVID පොකුරක් නිර්මාණය වෙන්නේ. මේ COVID පොකුරක් කියලා කියන්න ප්‍රධාන හේතුව තමයි තවමත් අපිට ඒ රෝගීන් එක පුද්ගලයෙක් ආසාදිතෙක් හම්බ වුණොත් ඒ ආසාදිත පුද්ගලයාට රෝගය ආවේ කාගෙන්ද සහ ඒ ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් හොයාගෙන ගිහිල්ලා COVID කොතනටද ගිහිල්ලා තියෙන්නේ කියලා තාමත් කියන්න පුළුවන්. ඒ නිසා තවමත් අපි මේ අපේ ලංකාවේ COVID ආසාදනය හොඳින් කළමනාකරණය කරගැනීමේ හැකියාව තියෙන මට්ටමේම තියෙනවා. නමුත් මේ සඳහා එක් එක් වශයෙන් පෞද්ගලිකව තම තමන් විසින් වෛරස් එක පතරවන්න නැතුව කටයුතු කරන්නට වග බලා ගැනීම මේ රටේ සියලු පුරවැසියන්ගේ වගකීම. ඔබට හොඳම උදාහරණයක් සපයන්නම්. ඒ තමයි පහුගිය දවසක පැවති මහමැතිවරණය. මේ මහමැතිවරණයේ සමයේ ඉතාමත් හොඳින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරපු නිසා මැතිවරණය පවත්වලත් කිසිදු ඒ හිඳ මතු වුණයි කියලා කොවිඩ් ආසාදිතෙක් මේ රටේ ඇති වුණේ නැහැ. එයින් කියන්නේ කොවිඩ් පැතිරෙන ක්‍රමවේද අපි දන්නවා මූණකට නාහය ඇල්ලීම අත්සෝදා නොගැනී අත්සෝදා ගැනීමෙන් කොවිඩ් ආසාදනය බෝවීම වළක්වා ගැනීම දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිවැරදි ක්‍රමවේදයට මුඛ ආවරණයක් පැළඳීම. මම එක උදාහරණයක් කියනනම් ඒකට සාර්ථක පිළිතුරක් අත්දකපු දෙයක්. මගේ මිතුරෙක් මේ කොවිඩ් අස්සේ මීට මාස එකහමාරකට විතර ඉඳලා ඇමරිකාවට ගිහිල්ලා ඌ මාස එකහමාරක් ඇමරිකාවේ ඉඳලා ලංකාවට ආවා. ඇවිල්ලා මට කෝල් එකක් දීලා කිව්වා ડોක්ටර් ලංකාවේ කරපු විදිහම කරපු හින්දා මායි මගේ යාළුවෝ දෙන්නටයි කොවිඩ් හැදුන්නේ. අපි තුන්දෙනාම ආපහු ලංකාවට ආවා නිරෝධායන වෙලා ඉවරයි. මම කොවිඩ් හදාගත්තේ නැහැ. මම PCR පරීක්ෂණ හැම එකම නෙගටිව්. හැබැයි මේ මිතුරත් එක්ක ඇමරිකාවේ හිටපු අනිත් 17 දෙනාටම කොවිඩ් හැදිලා තිබිලා. ඔහු අනුගමනය කරපු ක්‍රියාමාර්ග තමයි සපත්තු දෙක කාමරයට ගෙනාවේ නැහැ. සපත්තු දෙක ඇල්ලුවෙත් නැහැ. සපත්තු දෙක සේදුම් දියරත් එක්ක ඔවුන් පිරිසිදු කරලා එළියෙම තිව්වා. ඔහුගේ ඇඳුම් ගේ ඇතුළට ගෙනල්ලා නැහැ. ඇඳුම් එළියෙදිම නාලා පිරිසිදු කරලා වේලා ගන්න සලස්සලා තිබුණා. අත්සෝදන වැඩි මුඛාවරණය දැමීම දුරස්ථභාවය මූණකට නාහය අල්ලන්නේ මේ ක්‍රියාමාර්ග නිරන්තරයෙන් ඔවුන් අනුගමනය කරලා තිබුණා. ඒ නිසා එකට ඉන්න 20 දෙනෙක්ගෙන් 17ක් කොවිඩ් හැදෙද්දී මේ මිතුරු 3 දෙනා කොවිඩ් හදාගත්තේ නැහැ. ඔවුන් ලංකාවට ආව කොවිඩ් දින්නේ නැහැ. ලෝකයේ බොහෝ විට කොවිඩ් පාලනය කරගන්න බැරි වුණේ මේ නිවැරදි ක්‍රමවේදවලට අනුගත වෙන සංගමයකින් යුතු ජනතාවක් නැති රටවල. ඔවුන් එක් එක් අයිතිවාසිකම් කියලා මාස් එක දානකින් වැළකුණා. පබ්ලික් ගැදරින් වෙන එක එපා කිව්වට ඒක ඇහුවෙනේ. නමුත් අපේ රටේ මිනිස්සු ඉතාමත් හොඳින් මිනිස්සු විසින් කළමනාකරණය වෙන ක්‍රමවේදයක් අපු පහුගිය කාලේ දැක්කා. ඒ නිසා මම හිතනවා අපේ රටේ කොවිඩ් ආසාදනය මේ පොකුර මේ විදිහට ඉතාමත් දැඩි අවධානයෙන් දැඩි කැපවීමකින් පෞද්ගලිකව තම තමන් මේ ක්‍රියාව තමන්ගේ හිතට ගත්තොත් අපිට මේ පොකුරත් හොඳින් කළමනාකරණය කරගන්න අවශ්‍ය උපරිම ඉඩකඩ තියෙනවා.